තමුණාන්සලාට අපි පසුගිය 25 වෙනිදා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්කුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාවගේ අදහස් අරගෙන බුද්ධිමතුන්ගේ අදහස් අරගෙන සකස් කරපු ප්‍රායෝගික වැඩසටහනක්. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සියලුම කරුණු අපි මගේ දුර කාලය තුල සියල්ලක්ම ක්‍රියාත්මක කරනවයි කියන එක තමුණාන්සේලාට මම තහවුරු කරන්නට ඕනි. ඒ වගේම අපි එහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. තමුණාන්සේලා දන්නවා එදා අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා ඊට පස්සේ නවතත් එවැනි ත්‍රස්තවාදයක් පැමිණෙන්නට ඉඩ නොතබා අපි ක්‍රමවේදයන් යෙදුවා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය විශේෂයෙන්ම බුද්ධි අංශය යොදලා ජනතාවට අපි යුද්ධෙන් පස්සේ නිදහස ලබා දෙනවත් එක්කම නැවතත් ඒ නිදහස නැති නොවන ආකාරයට අපි ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේ එදා නිලධාරීන්ට ඒ ගැන කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. නැවතත් යුද තත්ත්වයක් ඇති කරන්නට මවාපාන්නට හදනවා කියලා බුද්ධි අංශ නිලධාරීන්ට වැඩ කරන්න දුන්නේ නැහැ. බුද්ධි අංශ තමයි රටක ආරක්ෂාව එවැනි තත්ත්වයක් යටතේ රටක ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති වෙනවා නම් ඒ ගැන ආරක්ෂක අංශවලින් රජයට දැනුම් දෙන්න ඉන්න කොට්ටාසය. මුත් තමුණාංශල දන්නවා ඒ බුද්ධි අංශ නිලධාරීන්ව හිරගත කළා. එදා ත්‍රස්තවාදයට නැවත ඉඩ නොසනවන්න නොදෙන්න ක්‍රියා කරපු, පාතාලය මර්ධනය කරන්න ක්‍රියා කරපු, කුඩු කාරින්ව මර්ධනය කරන්නට ක්‍රියා කරපු නිලධාරීන් පිටිපස්සේ එළවන්න පටන් ගත්තා. බන්ධනාගාර නිලධාරීන් පවා ඒ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, එවැගේම පොලිසිය නිලධාරීන් ඒ අය තමයි ඉලක්ක කරගෙන ඒ අය පිටිපස්සේ එළවන්න පටන් ගත්තා. ඒ මේ රජය රණවිරුවන් එවැගේම පොලිසිය නිලධාරීන්ව සමච්චලයට භාජනය කරා. මේ හින්දා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. නමුත් අපේ රජයක් යටතේ සියලුම ජාතීන්ට, සිංහල, දමිළ, මුස්ලිම් මේ සියලුම ජාතීන්ට ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නට, ව්‍යාපාර කරගෙන යන්නට, ආගම අදහන්නට අවශ්‍ය ඒ වාතාවරණය ඇති කරන්නට පුළුවන් අපේ රජයකට පමණයි කියන එක මම තමුණාන්සේලාට තහවුරු කරන්නට ඕනි. වගේම එම සාමකාමී වාතාවරණයක් රටක නැත්තම් තමුණාන්සේලාගේ ව්‍යාපාර කරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ආයෝජකයෝ එන්නේ නැහැ. අද විශේෂයෙන්ම මේ රටේ සංචාරකයන් පැමිණෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එවැනි වාතාවරණයක් මේ රට නැති නිසා ඒ වගේම ආයෝජකයෝ ආයෝජනය කරන්නේ. මුත් අපි පැහැදිලිවම ආරක්ෂාව තහවුරු කරනවත් එක්කම ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අද ව්‍යාපාර කඩා වැටිලා විශේෂයෙන්ම විශාල බදු නිසා, සංකීර්ණ බදු ක්‍රමය නිසා අද බදු ගෙවන්නට බෑ. ඒ වගේම අද විවිධ වර්ගයේ බදු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට වඩා සරල බදු ක්‍රමයක් හඳුන්වලා දෙයිලා තියෙනවා. අනවශ්‍ය බදු ඉවත් කළා, වැඩ් බද්ද 108 දක්වා අඩු කරලා, ව්‍යාපාර
ලක්ෂයන්ට වැඩියෙන් නිෂ්පාදනය කරන්න වගේම ආයෝජනය වැඩි කරන්නට පරිභෝජනය වැඩි කරලා ඉතුරු කිරීම වැඩි කරලා ආර්ථිකය දිරිගන්වන්නට පුළුවන් වන බදු ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තිබෙනවා මේ හරහා ඒ බදු කළමනාකරණය නිලධාරීන්ට පහසු වෙන්න වගේම හැමෝටම බදු ගෙවන්නට පුළුවන් වෙන ඒ හරහා ජාතික ආදායම වැඩි කරගන්නට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා ඒ වගේම තමුන්නාන්සේලාට අපි විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ දීවර කර්මාන්තයේ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරලා අවධානයක් යොමු කළා ඔවුන්ට සාන රසක් අපි ලබා දීලා තිබෙනවා කෘෂි කර්මාන්තයේ දියුණු කරන්නට විශේෂයෙන්ම පොහොර සානාධාරය ගොවිනය කපා හැරීම ඒ වගේම තාක්ෂණ එය ඇතුළත් කළා ගොවියන්ගේ ආදායම වැඩි කරන ක්‍රමවේද අපි හඳුන්වා දෙනවා. වගේම අපි දන්නවා දීවර කර්මාන්තය අද රටේ සෑම තැනකම ඉන්න තමුන්නාන්සලා දීවර කර්මාන්තය තාක්ෂණය භාවිතා කරලා දීවර කර්මාන්තය ඉහළට ගෙන එන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ දීවර කර්මාන්තය විශාල දියුණුවක් ලැබුවා. අපි එතන ඉඳලා තවත් ඉදිරියට ගේන්න තමුන්නාන්සේලාගේ ආදායම වැඩි කරගන්නට තමුන්නාන්සේලාට රැකියාව පහසුවෙන් කරගන්නට වගේම විදේශීය මුහුදු ඒ අයගෙන් ඇතිවන බාධාවන් තුරන් කරන්නට අපි එදා යුද්ධය අවසාන වුණාට පස්සේ අපි විරල ආරක්ෂක හමුදාවක් ඇති කරා ඒ මූලික පරමාර්ථය වුණේ මේ රටේ දීවරයන් ආරක්ෂා කිරීම අපිට වෙරළ බඩ ආරක්ෂා කිරීම ඒ වගේම දීවරයන්ට යම් ගැටලුවක් ඇති වුණොත් ඒ අයට උදව් වෙන්නට මේ කාරණයට තමයි අපි විශේෂයෙන්ම වෙරළ සංරක්ෂණ හමුදාව අපි ස්ථාපනය කරේ ඒ නිසා දීවර කර්මාන්තය දියුණු කරගන්නට අවශ්‍ය ඒ පහසුකම් ලබා දෙන්න රජයක් හැටියට අපි ඒ වැඩසටහන ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම නගර සංවර්ධනය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. කොළඹ නගරය දියුණු කරා වගේ අනිත් නගර විශේෂයෙන්ම ග්‍රාමීය නගර දියුණු කරන්නට අපි වැඩසටහනක් යොදලා තිබෙනවා. මේ නිසා අපි දන්නවා එදා ඒ ග්‍රාමීය එදා නගර සංවර්ධනය යටතේ අපි කසල කළමනාකරණයට විශේෂ තැනක් දුන්නා. නමුත් එදා අපි කොළඹ කසල ඒ නිෂ්කාශනය වෙනුවෙන් යොදවපු ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මේ රජය වෙනස් කරලා අපි දන්නවා මේ පුත්ල මේ ජනතාව අපහසුතාවයකට පත් කළා. අපි පසුගිය වසර හතර තුළ විශේෂයෙන්ම ලෝකයේ තියෙන කසල කළමනාකරණය වෙනුවෙන් තියෙන තාක්ෂණය ගැන අධ්‍යයනයන් කරා. මම පුද්ගලිකම චීනේ සංචාරයකදී බලන්නට ගියා එහි දැන් සිදුවන කළමනාකරණය. අද කසල පුච්චීම පිළිබඳව හෝ අපි වගේ වතුර ප්‍රමාණය වැඩි කසල කළමනාකරණය කරන්නට කරමන ක්‍රමය ගැන මම බැලුවා චීනයේදී. එහිදී දැන් තාක්ෂණය දියුණු වෙලා තිබෙනවා ඒවයින් පොහොර නිෂ්පාදනය කරන්නට හෝ ඒවා පුච්චලා විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම අද දියුණු වෙලා තිබෙනවා. එනිසා මම විශ්වාස කරනවා අද කොහේවත් තිබෙන කසල වෙන පළාතකට ගෙන යන්නේ නැතුව ඒ පළාත්වලම ඒ කසල නිෂ්පාදනය කරන්නට අවශ්‍ය තාක්ෂණය අද ලෝකයේ තියෙනවයි කියන එක අපි දන්නවා. එනිසා අපි සෑම පළාතකම අද සෑම පළාතකම මේ ප්‍රශ්නේ තියෙනවා. නගර වේවා සුළු නගර වේවා හැම තැනකම මේ කසල නිෂ්කාශනය කරන ක්‍රමවේදය ගැන ප්‍රශ්න තිබෙනවා. අපිට ප්‍රාදේශීය සභාවන් නගර සභාවන් හරහා ඒ ප්‍රදේශවල කසල ඒ ප්‍රදේශවලින්ම නිෂ්කාශනය කරන්නට ඒ වගේම ඒ පළාත්වල
වැසියන්ට පවා කිසි කරදරයක් නොවන ආකාරයට තරමට ඒ තාක්ෂණය අද දියුණු වෙලා තිබෙනවා අපි ඒ තාක්ෂණය හඳුන්වලා දීලා මේ අය ආරම්භ කරපු ඒ වැඩසටහන අපි නවත්තලා තමුන්නාන්සලාට ඒ කසල ප්‍රශ්නය තවදුරටත් මුහුණ දෙන්නට නැති වෙන ආකාරයට අපි ඒ කාර්ය ක්‍රියාත්මක කරනවායි කියන එක තහවුරු කරනවා ඒ වගේම තමුන්නාන්සලා අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල විශේෂයෙන්ම ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කරන්නට රැකියාවන් වැඩි කරන්න නිපුණත්වයක් ලබා දෙන්නට විශේෂ සැලකිල්ලක් යොමු කරලා තිබෙනවා. වගේම අපි විශේෂ දන්නවා මේ ආර්ථිකය අද කඩාවැටිලා සෑම තරාතිරකම පුද්ගලයන්ට අපහසුතාවයට ජීවන වියදම වැඩි නිසා අපි විශේෂයෙන්ම අපි මේ ආර්ථිකයේ ඉදිරියට ගෙන නැත්තේ ආර්ථිකය වර්ධනය කළා රැකියාවන් උත්පාදනය කළා ජීවන බර පහළට දානත්තේ ඒ සෑම කොට්ටාසයකන සහන පැකේජයක් අපි ලබා දීලා තියෙනවා ඒ විශේෂයෙන්ම දුප්පත්ම සමෘද්ධිය ලබන ඒ වගේම සමෘද්ධිය ලබන්න සුදුසුකම් තිබෙන නමුත් සමෘද්ධිය ලැබෙන්නේ නැති ඒ වගේම එදිනෙදා කුලි වැඩක් කළා සල්ලි හමු කරන අය රෝගාතුර වෙච්ච අය වයෝ වෘද්ධ වෙච්ච අය මේ වගේ අයට විශේෂයෙන්ම ඔවුන්ට ජීවත් කරවීම සඳහා අපි සලාක මල්ලක් සෑම මාසයකම නොමිලේ ලබා දෙන්නට තීරණය කරලා තියෙනවා ඒ අයගේ ආහාර වෙනුවෙන් ඒ වගේම අනිත් ක්ෂේත්‍රවල ජල බිල විදුලිය බිල ගෑස් බිල මේවා වෙනුවෙන් අපි සහන ලබා දීලා තිබෙනවා. ඒ වගේම රැකියා ඉක්මනින්ම රැකියා ලබා දෙන්නට 54,000ක් ඉන්න ඒ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නට ඒ වගේම රාජාංශයේ අද ලක්ෂයක් පමණ තියෙන ඇබෑර්තු විශේෂයෙන්ම නිපුණත්වයක් නැති දුප්පත් පවුල්වලට එක රාජ්‍ය රැකියාවක් හෝ ලබා දෙන්නට අපි ක්‍රියා කරනවායි කියන එක මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕන. ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට ගන්නට. මේ අයුරු අපි ඉදිරිපත් කළ තියෙන වැඩසටහන තුළ රාජ්‍ය ජාතික ආරක්ෂාව වේවා ආර්ථිකය වේවා මේ සෑම ක්ෂේත්‍රයකම හොඳ අධ්‍යයනයක් කළා අපි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා අද තිබෙන තත්ත්වයෙන් මේ රට ගොඩ ගන්නට. තමුන්නාන්සලා දන්නවා අපි සෑමදාමත් අභියෝග බාර අරගෙන ඒ අභියෝග ජයගත්ත පිරිසක් අද එදා අපි යුද්ධය අවසන් කළා ශීඝ්‍ර සංවර්ධනයක් කළා නමුත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය පෙරළුණු නිසා එදා එගිය ශීඝ්‍ර සංවර්ධනය ඇන හිටියා ඒ සංවර්ධනය ඇන හිටීම නිසා අපි ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලක්ම නැවත්තපු නිසා අද ආර්ථිකය පහළටම කඩා වැටුණා මේ අය අද බොරු ප්‍රචාර කළා මඩ ගහලා ජනතාව නැවතත් මුලා කරන්න සූදානම් වෙනවා දන්නවා අපේ ඡන්දදායකයා බුද්ධිමත් ඡන්දදායකයා මෝඩ කරන්නට කියලා හිතලා මේ කරන බොරු වලට ජනතාව අද රැවටෙන්නේ නැහැ ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න මම වගකීම් බාර අරගෙන ඒ වගකීම් ඉටු කළ පුද්ගලෙක් මේ වගකීමුත් ඒ අනුවම මම ඉටු කරනවා ඒ නිසා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් ඒ වගේම සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන එය ප්‍රතිඥාව දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා පුත්තලම ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා ස්තුතියි